ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී අපිට පැහැදිලි කර දී තිබෙනවා සිංහල බෞද්ධකම කියන කාරණේ තියෙන වැදගත්කම. ස්වාමින්වහන්ස කෙනෙක් විමසනවා සිංහල බෞද්ධයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. දැන් ඔතනදී සිංහල බෞද්ධකම කියන කාරණය අපි ඉස්සෙල්ලාම කල්ප ගන්න ඕනේ. තේරෙනවද? සිංහල බෞද්ධකම කියන්නේ නෝන මම මුලින් කියලා තිනවා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන කෙනෙක්. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන සිංහල බෞද්ධයා කියන්නේ නෝනා ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂකයෙක් පමණක්මයි. එයා සමාජ ආරක්ෂකයෙක් කියන්නේ යා මුස්ලිම් වේවා හින්දු වේවා ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා මේ සෑම ආගමකටම හැම කෙනෙකුටම කරුණාවෙන් කතා කරන කරුණාව දක්වන සමාජ ආරක්ෂකයෙක්. තේන්න. දැන් ඔතනදී මේ අපි සිංහල බෞද්ධකම පටලවගෙන ඉන්නේ. හොඳද? එතකොට සිංහල බෞද්ධයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැත්නම් එයා නාමික සිංහල බෞද්ධ ඒ නාමික සිංහල බෞද්ධයා කොළු අරගෙන බෝම්බ අරගෙන කැටි අරගෙන ගිහිල්ලා ගහලා කුඩු කරලා ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් එයා නෝන සිංහල බෞද්ධයෙකුට අයිති නැහැ. දැන් ඔතන ඕක තේරුම් ගන්නවා. ඒ නිසා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. එයා කවදාකවත් මේ ආවේගශීලීව ගහගන්න ගිහිල්ලා කඩාලා කුඩු කරලා බිඳලා ප්‍රශ්න විසඳන්න යන කෙනෙක් නෙමෙයි. තේන්න? එතකොට එහෙමයි ඉන්නවනම් එයා සිංහල බෞද්ධ කියන වචනේට සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. උපැන්න සාතිකෙන් සිංහල බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නමුත් සිංහල බෞද්ධයා කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන අරමුණට ගැලපෙන්නේ නැහැ. දැන් මගේ ළඟට ක්‍රිස්තියානි මහත්තුරු වෙනවා. මුස්ලිම් මහත්තුරුත් එනවා. ඇවිල්ලා බණ අහනවා, ප්‍රශ්න අහනවා, බානවා. නමුත් ඒ වෙලාවෙත් අපි කියන්නේ මහත්තයෝ බුදුදහමට එන්න කලබල වෙන්න ඕනේ නැහැ. එයා කියන්නේ මේ අමර බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ නැහැ මහත්තයෝ එහෙම කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කවදාකවත් එහෙම කෙනෙක්ව එක ක්ෂණයෙන් අපේ ආගමට ගන්න කියලා කියලා නැහැ. මහත්තයා තව ඌව කියවන්න, තව බණ අහන්න, තව සමාජයට යන, තව පන්සලට යන, තව හාමුදුරුවෝ ඇසුරු කරන්න. ඇසුරුගොල්ලෝ තවත් හිතන්න, තවත් හිතන්න. එතකොට ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ නෝනා අපි ආරක්ෂකයෙක් හැටියට දකිමින් ඒගොල්ලන්ට. මොකද අපි තුල සිංහල බෞද්ධයා කියන කෙනා ඒ අර්ථය උතනින් තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ සිංහල බෞද්ධ නාමයෙන් නෝනා ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කටයුතු කරන ස්වභාවයක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. එතන ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව සිංහල බෞද්ධකම කටයුතු කරනවා නම් ඒ වාතුල බරපතල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්න යන්නේ බලහත්කාරකමින් ගහගෙන රණ්ඩු වෙලා නැත්නම් තර්ජනය කරමින්. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නැහැ. තේරෙනවද? එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන අර්ථය නෝනා ඒ තරම් ආරක්ෂකෙක් මේ ලෝක ධාතු තුල නැහැ. කවුරු හරි මේ සිංහල බෞද්ධයා කියන තැන ප්‍රතික්ෂේප කරලා මේක විනාශ කරන්න ඕනේ කියලා කියනවා නම් ඒ විනාශ කිරීම තුල සකස් වෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවය නෝනා මේවා බලවත් අරාජික විනාශයන් කර අරගෙන යාවි ඒ අනාගතයේදී. ඒ නිසා කවුරුන් හෝ කියනවා නම් සිංහල බෞද්ධ බලය විනාශ කරන්න ඕනේ කියලා නෝනා ඒ කියන කෙනාටත් ඒවට සහයෝගය දෙන්නා වූ අයටත් නෝනා කල්ප ගණන් නිරේ කියන කාරණය උරුමය තියනවායි කියන කාරණය අපි දකින්නවා. නමුත් ඒවා හේතුඵල ධර්මයන් අපිට වළක්වන්න බෑ. මේ සමාජයේ මේ මොහොතේ සිදුවෙන කිසිම තැනක කිසිම දෙයක අසාධාරණයක් නැහැ නෝනා. මම ඒකයි කියේ වපුරුබුදේ අස්වැන්නයි අපි ලබන්නේ කියලා. වපුරුබුදේ අස්වැන්නයි ලබන්නේ අස්වැන්නට අකමැති නම් කරුණා කරලා වපුරුන දේ වෙනස් කරගන්න. තේරෙනවද? මේ ලෝභ ද්වේෂ මෝහ වපුරන්නේ නැතුව කවුරෝරු එක පරමාදර්ශී චරිතයක් එක නායකයෙක් හරි මතුවෙලා වපුරන දේ වෙනස් කරගත්තොත් අලෝභ ද්වේෂ මෝහයන්ට අදාළව ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳේ. නමුත් ඒ යම් ප්‍රමාණෙත් ටික කාලයක් විතරයි කවදාකවත් නොවනා සදාකාලික ජයග්‍රහණයක් සදාකාලික නිවැරදිභාවයක් සමාජයේ බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන මෝහෙමයි. මෝහෙමයි සමාජයේ ආයිමත් 100ට 100ක් තියා 100ට 50ක්වත් නිවැරදි වෙන ස්වභාවයකට එන්න බෑ. එහෙනම් ඒක ලෝක ධර්මතාවයක්. මොකද සමාජයේ මූර්ග සංඥාව කරා යන ගමනක ආරම්භයයි මේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා කොතනින් නැගෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් මිසක් අලෝභ ආදේශ මෝහයන්ට අදාළ ධර්මයන් වැඩෙන්නේ නැහැ. දැන් මේ රටෙන් සිංහල බෞද්ධකම අතුරුදහන් වෙලා ගියොත් විනාශ කරලා දැම්මොත් ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වෙලා යනවා. ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වුණොත් නෝනා මොකද වෙන්නේ? අන්‍ය ආගම් වල තියෙන ගුණාත්මක භාවය විනාශ වෙලා යනවා. මොකද අන්‍ය ආගම් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නේ අපේ බුදුදහමෙන් පෙන්වන්නා වූ ගුණාත්මක භාවයන්ට මොහොන දෙන්නේ. තේන්න. බුදුදහම මතු කළ පෙන්වන සීලය, දානය, සමාධිය, මෛත්‍රිය කියන ධර්ම යථාභයන් තුල ඒගොල්ලන්ට බෑ අපෙන් එල්ල වෙන අභියෝගයට මුහුණ දෙන්න. ඒ නිසා ඒගොල්ලන්ගේ ආගම් වල ගුණාත්මක භාවය වැඩි කරගන්න. අපේ ආගමට මුහුණ දෙන්න. තේන්න. ඒගොල්ලොත් මෛත්‍රියේ පැත්ත, සමාධියේ පැත්ත, සීලයේ පැත්ත, දානයේ පැත්ත තව තව ශක්තිමත් කරගන්නවා. මොකද බුදුදහමෙන් එන්නා වූ අභියෝගය වළක්ව ගන්න. නමුත් මෙතනදී මේ සිංහල බෞද්ධකමේ මූලස්ථානය මෙතන මේ අග්‍රම තැන විනාශ කරලා දැම්මොත් නෝනා ඒ විනාශයට වන්දි වශයෙන් මුළු ලෝකෙටම වන්දි ගන්න වෙනවා.
සමහරට තුන්වෙනි ලෝක යුද්ධයක ආරම්භය විසින් මුළු ලෝකෙම විනාශ කරන තැනටත් මේ සිංහල බෞද්ධ ජාතිය විනාශ කරනවා කියන කෙනා කවදා හරි තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගැනීමේ සංඥාව දෙන කෙනෙක් බවටත් පත් වෙනවා. මොකද මේ ධර්මයේ මෙතනින් විනාශ වුණොත් ආයිමත් රැකෙන්න දැනක් නැහැ ලෝකෙ. රැකෙන්න දැනක් නැහැ.